සුභවත් ලදසනින් කෙනෙන අපගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැල්ලබුණු තවත් සුභවතාවක්. ඊයේ සවස අවසනවන්ත ලෙස සිංහිතී දිනයක මරණයට පත් වූ පොතක් කලබෝවිල රෝබන් පිරිස් මාවත ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. නිවසක වාහනයක ගරාජය හැර මෝටර් රථයක් එළියට ගන්නට යන අවස්ථාවේ අපරීක්ෂාකාරී ලෙස රියපැදවීම නිසා වාහනයට සිඟිතී දැරිය යට වී බරපතල තුවාල ලබා තිබෙන අතර පසු ඒරෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ. වාහනය එළියට ගැනීම සිදු කර තේ මියගිය වයසේ කොහොමරක් වූ දැරියගේ මාමාය. ඒ දෙන්නම එකම නිවසේ පදිංචිව සිටිය අයයි. මාමා නිවසින් පිටවී යෑමට සූදානම්ව තම මෝටර් රථය නිවස ඉදිරිපිට ගරාජින් පිටතට ගැනීමේදී මෝටර් රථය ඉදිරියට පැමිණ දැරියව බෆරේට සහ පොළොවට තෙරපීමෙන් අනතුර සිදු වෙතැයි පොලිසිය විමර්ශනවලදී අනාවරණය වී ඇත. අනතුර සේසින් දුරු නිවසට පැමිණි අතුරුපැතියෙන් පිටවීමටගේ පුත්‍රයෙකු එබව සැකකර රියදුරට දැනුම් දීමත් සමග ඔහු මෝටර් රථය ආපස්සට ගෙන ඇති අතර නැවතත් දැරියව තෙරපී ඇතැයි පොලිසිය කියයි. වාහක්‍රියාත්මක වූ නිවසින් දැරියව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබාදී කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඒ අලූම මියගොස් ඇති බව පොලිස් නිලධාරියෙකු පැවසිය. අනතුරු සිදු වන ආකාරය නිවසේ සවිකර තිබූ සිසිටීවී කැමරාවේ මනාව සටහන්ව ඇති බවත් අනතුරු සිදු ස්ථානයේ කිසිදු ලේපැල්ලමක් දක්නට නැති බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසිය. සිද්ධිය වූ ස්ථානයට පැමිණි ගල්කිස්ස අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් රත්නගමගේ මහත්මිය මූලික පරීක්ෂණ සිදු කර මෝටර් රථය පොලිස් භාරයට ගෙන සැකකරු අතරින් කොටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය. මෙලෙස මියගොස් ඇත්තේ සුවයිරා මොහමඩ් මුස්කාත් දැරියයි. මෝටර් රථය පැද වූ දැරියගේ මවගේ සහෝදරයා වන 28 හැවිරිදි සැකකරු අතරින් කොටගෙන ඔහුගේ සුකොබබෝගේ මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත. අනතුරු සම්බන්ධයෙන් කොහොමල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට ඔබගේ YouTube channel එක subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.